प्रयोजन विशेष मेचर दस वीडियो मेचर दस प्राक्टिकल विशाल प्रमाण बोर्ड आवरण सीरम देवीनो प्रो मिनी बोर्ड आर्डिनो बोर्ड सापेक्ष बोर्ड के साइज से कहने वाले के लिए आप में खेल देना तो तुरे पुड़क ही तला बला है यदि हम आर्डिनो बोर्ड के मगे प्रधान है मगे कंट्रोल का मे माइक्रो प्रोसेसर का प्रधान वर्ग देखा तीनों मे बोर्ड के मे 328 माइक्रो प्रोसेसर के तीनों का वगे 168 के माइक्रो प्रोसेसर के तीनों बोर्ड को तुरंत बोले गन्ना तीनों मेके अड़ून बोर्ड सह मे बोर्ड कुछ सामनात्मता तेरे मे दिन कंपेर पड़ी चाटे अपे सैटी सैट बला अड़ून प्रो मिनी बोर्ड हजन दिन तीन देख बल अड़ून प्रो मिनी बोर्ड बेडकरहुमत की हरे मे बोर्ड मेवागे पैकेज मेक गलट पास मेक तेक तवत् कंपोनेंट की पैक अभी मे बोर्ड लागन पुलवा मेटिग मैं पसगा ताकर अभी वाल मुलिम बोर्ड संबंधी मेक फल अंगा बिंदु दशम हतम दिग अंगा इका दशम हतवा मेक पीट पास पास मेक गलती आर्डिनो प्रो मिनी बोर्ड इवगेम मेक वेड फ्रीक्वेंसी स्टिक सह अदाल वोलटेज टिक वोलटेज दिग मेके प्रिंट कर लीन इवगे मेके इसरा हेदूट पास हेम आर्डिनो बोर्ड वगे पहदील तेरु पुलवा मे ईओपी इंटर दीन हतरवाटेटम इकन बोर्ड वटेटम विधि विधि हदल दीयन मेकपेटे मेन मे पे दिखेट नवे दक्वा डिजिटल पिंट दिन पुलवा इवगेम मे पे तीन दहाट दहतुन दक्वा डिजिटल पिं से इवगेम एनलाग पिंट इवगेम तीन एनलाग बिंदु सीट पह मे मेद तीन देखा हतर सह पहा सीरियल इनपुट हो आउटपुट टीएक्स सह आर एक्स पिन मिथन दाखिल पुलवाम इवगेम मिन्न मिथन आर एक्स टीएक्स पिन देगा तीन मे दर किसी मेक भावित पहासुरतम बोर्ड सैड अने सैड आर एक्स टीएक्स पिन दिए इट पे ग्रउंड पिन्न बलवते ग्रउंड पिन्न मेन दिवाल ग्रउंड पिन्न तीन इवगेम अणिपत्ति मेतन ग्रउंड पिन्न दिन पुलवा
රවුන් පින් එකක් දකින්න පුළුවන්. ඊට පස්සේ අපි මේකට පවර් එක දෙන විදිය ගැන කතා කරොත් එහෙම ග්‍රවුන්ඩ් එකට ග්‍රවුන්ඩ් ලයින් එක දෙනවා. ඒ වගේම අපිට මෙතන දකින්න පුළුවන් VCC ලයින් එක. විශේෂයෙන් මතක තියාගන්න මේක විශේෂයි. VCC ලයින් එකට මේ බෝඩ් එකේදී දෙන්න පුළුවන් වෝල්ට් 5 දක්වා සීමාව වෙනකන් විතරයි. ඊට වඩා වැඩි දෙන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම මේ බෝඩ් එක ඩැමේජ් වෙනවා. ඉතින් ඔය කල්පනා කරයි इनपुट करंट मे बोर्ड भावता बोर्डिंग आउटपुट गतराई करंट वोल्ट पहाक वोल्टेज एलियट गतराई VCC पिन එක භාවිතා කරන්න ඕනේ. ඉතින් රෝ පින් එක ගැන කතා කළා. ඉතින් මේ රෝ ඒ රෝ පින් එකට අදාළ රෙගුලේටර් එක මෙන්න මෙතන මැද දකින්න පුළුවන්. ඒකෙන් තමයි රෙගුලේට් වෙලා මේකට බෝඩ්ඩේට අවශ්‍ය කරන්ට් එක විතර රෙගුලේට් කරලා ලබා දෙන්නේ මේ රෙගුලේටර් එකෙන්. ඉතින් කතා නොකරම බැරි පාට් එක බෝඩ් එකේ මැද තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඒකේ තමයි මම මුලින් කිව්වේ ඇට්මෙල් 328P කියන ඇට්මල් චිප් එක තමයි එතන අපිට දකින්න පුළුවන්. ඊට උඩින් දකින්න පුළුවන් රීසෙට් බටන් එක. ඒක පොඩි පුෂ් බටන් එකක් තියෙන්නේ. ඔයගන්ට ඔන්ලාට එක ප්‍රෙස් කරලා මේක තියෙන අදාළ ප්‍රෝග්‍රෑම් එක රීසෙට් කරන්න පුළුවන්. ඉතින් රීසෙට් බටන් එකත් එක්කම මෙතන රීසෙට් පින් දෙකක් දෙපැත්තේ අපිට පිහිටලා තියෙනවා. ඒ රීසෙට් පින් එකට ඕන වෙලාවක අපි ග්‍රවුන්ඩ් එක සම්බන්ධ කරනොත් එimhe බෝඩ් එක රීසෙට් වෙනවා. ඉතින් Arduino Uno එකෙත් ඔයගොල්ලෝ දැකපු තව විශේෂම දෙයක් තියෙනවා මේ බෝඩ් එක කතා නොකරම බැරි. ඒක තමයි 13 කියන පින් එකට සම්බන්ධ වෙච්ච LED ලයිට් එක. ඒක අපි හදිස්සි වැඩවලදී මේ බෝඩ් එක වැඩ කරනවාද කියලා ටෙස්ට් කරගන්න, පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ටෙස්ට් කරනවා වැඩ කරනවාද කියලා ටෙස්ට් කරගන්න හොඳ ඉන්ඩිකේටර් එකක් තමයි මේ 13 කියන පින් එකට සම්බන්ධ වෙච්ච LED ලයිට් එක. ඉතින් Arduino බෝඩ් උණු බෝඩ් එකත් එක්ක මේක කම්පෙයාර් කරනකොට ඔයගන්ට දකින්න පුළුවන් සයිස් එකේ කොච්චර ලොකු වෙනසක් දකින්න පුළුවන්ද කියලා. මේක හරියටම කිව්වොත් මේ Arduino උණු බෝඩ් එකේ තියෙන ඇට්මෙල් චිප් එකේ පළල වගේ දෙගුණයක් පළලයි සහ ඒ සමාන මුසක් තමයි මේ මේ බෝඩ් එකට තියෙන්නේ. ඇත්තටම මොකද හිතන්න පුළුවන් ඇයි මෙච්චර පොඩියට බෝඩ් එකක් හදන්න පුළුවන්කම තියාගෙන මේ වගේ උණු බෝඩ් එකක් ලොකුවට හැදුවේ කියලා. ඇත්තටම උණු බෝඩ් එකත් එක්ක ප්‍රොටෝටයිප් කරනකොට, ඒ කියන්නේ උණු බෝඩ් එකත් එක්ක ඉගෙන ගන්නකොට සහ වැඩ කරනකොට ලේසියි. මොකද ඒකේ ලොකු ඉඩක් සහ ඉන්පුට්ස් අවුට්පුට් ගන්න ලොකු ඉඩ ප්‍රමාණයක විසිරුණ පින් ප්‍රමාණයක් තියෙන නිසා කියලා. හැබැයි මේ Pro Mini Board එකේ ඒ හැකියාව නැහැ. ඊටම සුළු ඉඩ කඩක තමයි අපි මේ සියලුම දේවල් කළගත යුතු වෙන්නේ. ඒ වගේම මෙතනත් දකින්න පුළුවන් දැන් මේ ඒ වගේම ඔයාලට මේ හිතන්න පුළුවන් මෙතන ඇනලොග් පින් දෙකක් තියෙනවා. මේ දෙක තියෙන මේ අස්සේ ඉතින් හිමින් ඉපදරේ පරිස්සමින් පාස්තර වයර් දෙකක් හෝ වෙනත් පින් දෙකක් අරගෙන තමයි වැඩ කරගන්න ඕනේ. ඉතින් අපි මේ ඉතින් අපි Pro Mini Board එකට පවර් එක දෙන විදිය ගැන කතා කළා. බෝඩ් එකෙන් අවුට්පුට් එක ගන්න විදිය ගැන කතා කළා. ඉතින් තව දෙයක් තියෙනවා නේද Arduino බෝඩ් එකට අත්‍යවශ්‍යම. ඉතින් ඒක තමයි අපි කොහොමද මේ බෝඩ් එක කම්පියුටර් සම්බන්ධ කරලා සීරියල් ඉන්පුට් එකක්, ඒ කියන්නේ USB එක හරහා යම්සි ප්‍රෝග්‍රෑම් එකක් මේකට අප්ලෝඩ් කරන්නේ කොහොමද කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. Arduino Uno බෝඩ් එක නම් අපි දකින්න පුළුවන් USB පෝට් එකක් තියෙනවා. හැබැයි මේ Pro Mini බෝඩ් එකේ එහෙම ෆැසිලිටි එකක් නැහැ. ඉතින් Pro Mini බෝඩ් එකට ඉතින් Pro Mini බෝඩ් එක කම්පියුටර් එක සම්බන්ධ කරනවා නම් ඒ වගේම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේ බෝඩ්ඩට අප්ලෝඩ් කරන්න අවශ්‍ය නම් බාහිර කෙනෙක්ගේ උදව් උපකාර අවශ්‍යයි. හැබැයි ඒක දුර්වලතාවයක් නෙමෙයි. මොකද අපි ප්‍රොජෙක්ට් එකක් කරලා සම්බන්ධ කරලා වැඩ කරලා ඉවරනට පස්සේ ඒකෙන් තව දුරටත් අපි කම්පියුටර් සම්බන්ධ කරගෙන ප්‍රෝග්‍රෑම් අප්ලෝඩ් කරන්න ඩවුන්ලෝඩ් කරන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් හදන අවස්ථාව විතරයි අපිට ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරන්න ඕනේ. ප්‍රොජෙක්ට් එක හදුවට පස්සේ තව දුරටත් ප්‍රෝග්‍රෑම් එකේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අනවශ්‍ය ප්‍රෝග්‍රෑම් එකක් අපි ප්‍රොජෙක්ට් එකේ හයි කරලා තිබ්බ කියලා වැඩකුත් නැහැ. ඉතින් ප්‍රොජෙක්ට් එකක් ඉවර කරාට පස්සේ ඒකට අවශ්‍ය අත්‍යවශ්‍යම සාධක ටික විතර පමණක් තියෙන බෝඩ් එකක් කියලා මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් මේක ප්‍රෝග්‍රෑම් කරන්න විදි කීපයක් තියෙනවා. විදි ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ දැන් ඩිස්ප්ලේ එකේ පේන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරන එක. ප්‍රෝග්‍රෑම් එක අපේ ඩිරෙක්ට්ලි කම්පියුටර් එක සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර USB එකෙන් සින සිග්නල්ස් මේ සීරියල් කමියුනිකේෂන් වලට කන්වර්ට් කරලා සීරියල් කමියුනිකේෂන් එකකට කන්වර්ට් කරලා මේ බෝඩ් එකට ලබා දීම අප්ලෝඩ් කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඔගොල්ලෝ හැමෝගාම මේ වෙනකොට මම දන්නවා තියෙනවා කියලා. ඒ කියන්නේ Arduino Uno බෝඩ් එකක් ඔගොල්ලෝ හැමෝගාම ඇති. ඉතින් Arduino Uno බෝඩ් එක ඔගන්න මෙතන අපිට දකින්න පුළුවන් මේ අදාළ IC එක. ඒකෙන් තමයි මේ USB එන සිග්නල්ස් කන්වර්ට් කරන්නේ. ඉතින් එන්නේ ඒ කොටස අපිට භාවිත කරගෙන අපිට මේ Pro Mini බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි මේක දෙක කතා කරන්නේ මේ Arduino Uno බෝඩ් එක භාවිත කරන්නේ කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ කියලා.
අපි මේ බෝඩ් එක පැකට් එකෙන් එලියට ගන්නකොටම අපිට කම්පෝනන්ට්ස් කීපයක් හම්බුණා. ඇත්තටම මේ බෝඩ් එක ඩිරෙක්ට්ලි මේ ඇතර මේ බෝඩ් එක ඩිරෙක්ට්ලි ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ කරනවා නම් මේකෙන් පාස් වෙලා කෙලින්ම වයර් ටික විතරක් පාස් වෙලා අපිට එලියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක තවදුරටත් අපි පාවිච්චි කරන්නේ ප්‍රොටෝටයිපින් කරන්න නම් ඔයගොල්ලන්ට මෙන්න මේ තියෙන පින් ටික සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ දිගම ලයින්ස් දෙක මම දෙපැත්තට සම්බන්ධ කරගන්නවා. ඒ වගේම සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ පරිස්සමෙන් වෙන කිසිම කම්පෝනන්ට් එකක හානියක් නොවන විදිහට පුළුවන් ඉක්මනට මෙන්න මේ පින්ස් ටික දෙපැත්තෙන් පින් ටික පාස් ගන්න. තව කැලක් මගේ ඇදේ තියෙනවා. ඒක තමයි මෙන්න මේ ඉස්සරහා තියෙන TX RX සහ VCAN සහ ground කියන පින් ටිකට සම්බන්ධ වෙන පින් සෙට් එක. ඒක මෙන්න මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන් ඕගලන්ට. මේ පින් ටික අවශ්‍යන්නේ ඕගලෝ ISP ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරනවා නම් විතරයි. ISP ප්‍රෝග්‍රෑම් එකක් භාවිත කරනවා නම් මේ වගේ පින් සෙට් එකක් තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒක කෙලින්ම සම්බන්ධ කරන්න තමයි මේ අදාළ පින් සෙට් එක තියෙන්නේ. මම මේ කොටස පාස් ගන්න නැහැ. මොකද මම ISP ප්‍රෝග්‍රෑම් එකකින් නෙමෙයි මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ Arduino Uno බෝඩ් එකකින් නිසා. හරි, මම මේක පාස් ගත්තා. දැන් අපි බලමු මේක ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා. හරි, මේක ප්‍රෝග්‍රෑම් කරන්න මම භාවිත කරනවා Arduino Uno බෝඩ් එක, බ්‍රෙඩ් බෝඩ් එක සහ ජම්පර් වයර් කීපයක් සහ අපේ USB කේබල් එක මේ වැඩේට භාවිත කරනවා. මුලින්ම අපි Arduino බෝඩ් එක කම්පියුටර් එක සම්බන්ධ කරගන්නවා. හරි, ඊට පස්සේ මම Arduino Pro mini බෝඩ් එක මගේ බ්‍රෙඩ් බෝඩ් එක හරි මෙදී සම්බන්ධ කරගන්නවා. දෙපැත්තට පින්ස් ටික සම්බන්ධ වෙන විදිහට මුලින්ම අපි මේ බෝඩ් එකට පවර් එක දෙන්න අවශ්‍යයි. ඒකට මම රෝ පින් එකට ධන ලයින් එක නෝ, ඒ වගේම ග්‍රවුන්ඩ් ලයින් එකත් සම්බන්ධ කරගන්නවා. RX සහ TX පින් දෙක හොඳට මතක හිටින පාට දෙකකින් RX සහ TX සම්බන්ධ කරගන්න. මොකද ඒ විදිහටම තමයි Arduino Uno බෝඩ් එකෙත් RX සහ TX වලට මේක සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තව පින් එකක් අවශ්‍ය වෙනවා. ඒකෙන් මම දෙන රීසෙට් පින් එකට මම මේක සම්බන්ධ කරනවා. හරි, ඊට පස්සේ මේ බෝඩ් එකේ RX සහ TX Arduino Uno බෝඩ් එකෙත් RX සහ TX වලට හරියටම සම්බන්ධ කරගන්න සම්බන්ධ කළා. ඒ වගේම මම රීසෙට් පින් එක මගේ Arduino Uno බෝඩ් එකේ තියෙන රීසෙට් පින් එකට සම්බන්ධ කරනවා. මෙතන තියෙනවා මගේ රීසෙට් පින් එක. ඒ වගේම මම 5 volt power එකක් ලබා දෙනවා. මොකද මංගව තියෙන 5 volt බෝඩ් එක නිසා ඔකකව තියෙන 3.3 බෝඩ් එක නම් 3.3 කියන ලයින් එකට සම්බන්ධ කරගන්න ගැටලුවක් නෑ. පහත සම්බන්ධ කරත් ගැටලුවක් නෑ. මොකද අපි රෝ පින් එක හරහා රෙගුලේට් කරලා බෝඩ් එකට පවර් එක දෙන නිසා. පවර් එක ලැබුණාට පස්සේ Arduino Pro mini බෝඩ් එක ලයිට් බ්ලින්ක් වුණා. ඒ කියන්නේ පවර් ලයිට් එක බ්ලින්ක් වුණා. ඒ වගේම මගේ නම් LED ලයිට් එකත් බ්ලින්ක් වුණා. ඕගලන්ගේ එහෙම නොවෙන්නත් පුළුවන්, වෙන්නත් පුළුවන්. සමහර වෙලට ඩිෆෝල්ට් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බ නම් ඒ ලයිට් එක බ්ලින්ක් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ Arduino IDE එක ඔයගොල්ලෝ ඕපන් කරගන්න. ඒකෙන් ෆයිල් new ගිහිල්ලා ඔයගොල්ලෝ අලුත්ම ස්කෙච් එකක් ඕපන් කරගන්න. මම අලුත්ම ස්කෙච් එකක් ඕපන් කරලා ඉතින්නේ. ඊට පස්සේ මෙතන ටූල්ස් වලට ගිහිල්ලා බලන්න බෝඩ් එක. මුලින්ම අපි Arduino Uno එක සිලෙක්ට් කරන්න. මුලින්ම Arduino Uno බෝඩ් එක. ඊට පස්සේ බලන්න කම්පෝට් එක ඔයගොල්ලෝ හරි පෝට් එක සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. එහෙනම් හරි. ඉතින් මේ empty sketch එක අපි Arduino Uno බෝඩ් එකට අප්ලෝඩ් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ අප්ලෝඩ් කරන්න අවශ්‍යයි. අප්ලෝඩ් කරන්න ඉස්සෙල්ලා පොඩි විශේෂ දෙයක් කරන්න. මේ RX සහ TX තියෙන එකරලා සම්බන්ධ කරලා තියෙන ලයින් දෙක පොඩි සුළු මොහොතකට ගලවලා ඉවත් කරලා මේ ප්‍රෝග්‍රෑම් එක Arduino Uno එකට අප්ලෝඩ් කරන්න. මොකද එහෙම නැති වුණොත් මේක අප්ලෝඩ් වෙන්නේ නැහැ. හරි. ඔන්න Arduino Uno බෝඩ් එකට තමයි දැන් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් වුනේ. දැන් ආයි පාර මේ පින් දෙක අපි RX සහ TX වල සම්බන්ධ කරනවා. ඔන්න දැන් තමයි empty sketch එකක් අප්ලෝඩ් කරපු Uno බෝඩ් එකකින් අපි Pro Mini එක ප්‍රෝග්‍රෑම් කරන්න යන්නේ. ඔගොල්ලෝ ඔගන්න මුලින්ම පොඩි ප්‍රෝග්‍රෑම් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මෙතන ෆයිල් examples වලට ගිහිල්ලා මෙතන basics වල තියෙනවා blink කියලා example එකක්. අපේ 13 වෙනි පින් එක on off කරන blink කරන ප්‍රෝග්‍රෑම් එක. ඒකයි මම ආස නැති වැඩේ තමයි මේ තප්පර 1000ක delay එකක් තියෙන එක. කමක් නැහැ. මම ඒක මිලිසෙකන්ඩ් 100ට අඩු කරගත delay එක. ඊට පස්සේ මේ විශේෂයෙන් හොඳට මේක බලාගන්න tools වල බෝඩ් වල ගිහිල්ලා දැන් ඔන්න ඔයගොල්ලෝ සිලෙක්ට් කරන්න ඕනේ Arduino Pro mini කියන බෝඩ් එක. Arduino Pro mini කියන බෝඩ් එක, අදාළ බෝඩ් එක. ඊට පස්සේ අහනවා මොන ප්‍රොසෙසරයක්ද ඔයගොල්ලන්ගේ තියෙන්නේ කියලා. අපි මුලින් කතා කළා මේ Arduino Pro mini බෝඩ් එකට version දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් 328 chip එක, අනිත් එක තමයි 168 කියන chip එක. ඉතින් මේකෙත් voltage දෙක වෙනසක් තියෙනවා. ඒ කියන්නේ megahertz ගන්න වෙනසක් වෙන ඒවා තියෙනවා. ඔයගොල්ලන්ගේ බෝඩ් එක මොකක්ද කියන එක අනුව හරි version එක select කරන්න, නැත්නම් හරියට program එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. මගේ board එක 5 volt 16 megahertz board එකක්. ඒ නිසා මම ඒක select කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ comport එක Uno board එකේ port එකම තමයි මෙතන පෙන්වන්නේ. ඒක ගැටුවක් නැහැ.
හරි දැන් මේ ස්කෙච් එක අප්ලෝඩ් කරන්න බෝඩ් එකට මොකද වෙන්නේ කියලා බලන්න හරි ඔන්න අප්ලෝඩ් වුණා අපිට දකින්න පුළුවන් මේ අපේ 13 වෙනි පින් එකට සම්බන්ධ වෙන LED light එක blink වෙනවා ඉතින් මේ විදිහම තමයි අපේ IUN pin වලට ඕන විදිහට devices සම්බන්ධ කරලා Arduino Uno board එක වගේම ඕගලන්ට program කරගන්න පුළුවන් මේ Arduino Pro mini board එකට මම ආස කරන විශේෂ හේතුවක් තියෙනවා මගේ ගොඩක් project සඳහා භාවිතා කරන්න මේ board එක එකට ප්‍රධානම වශයෙන් හේතුවක් වෙන්නේ මේකට පවර් දෙකක් ලබා දෙන්න ගොඩාක් ලේසි නිසා මොකද Arduino Uno board එකක් භාවිතා කරනවා නම් අපි අනිවාර්යෙන් volt 5කට වඩා වැඩි අගයක් අඩුම ගානේ 6ක්වත් නැතුව එහෙම නැතුව recommend විදියට දෙනවා නම් අඩුම ගානේ volt 7ක voltage එකක්වත් Uno board එකට දෙන්න ඕනේ. හැබැයි මේ board එකට එහෙම අවශ්‍ය නැහැ. volt 3.5ක ඉඳන්ම මේ board එක වැඩ කරන්න පටන් ගන්න නිසා. වෙළඳ ඉතින් වෙළඳ පොළ තුල මේකට හරියන බැටරියක් ඊටාම ලේසියෙන් ඔයගලන්ට හොයා ගන්න පුළුවන්. ගොඩක් අයට ඕගන්න මේ වගේ ලිපෝ බැටරියක් ගන්න පුළුවන්. මේක 3.7 1000 mAh බැටරිය එකක්. බැටරිය එක ඒ වගේම මේකත් එහෙමයි මේ ඒ වගේම මේකත් මෙහෙමයි මේක ලිපෝ බැටරිය එක 9 වෝල්ට් බැටරියක් මේක 9 වෝල්ට් බැටරියක වුණත් උගන්න මේකට පවර් එක දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ විශේෂයෙන් ප්‍රොජෙක්ට් එකක් කරනකොට බජට් එක ගැන හිතන අයට දෙන්න පුළුවන් හොඳම ටිප් එකක් තමයි මේ මේක මාක් කරන වැඩ මේ භාවිතා කරන ලද ෆෝන් බැටරි සාමාන්‍ය ෆෝන් බැටරියේ වෝල්ටේජ් එක 3.7ක් වෙනවා සාමාන්‍යයෙන් ෆෝන් බැටරි එකක් ඉවත් කරන්නේ ඒ කියන්නේ සමහර වෙලාවට චාර්ජ් වෙනවා අඩුයි චාර්ජ් වෙන්නේ නැහැ කියලා ෆෝන් බැටරි එක අයින් කරන්නේ මේකට දරන්න පුළුවන් උපරිම වෝල්ටේජ් එක අඩුන දවසට හැබැයි ඒ අඩුවීම ලොකු අඩුවීමක් නෙමෙයි මෙතන සිට වෝල්ට් 0.5ක් විතර අඩුවීමක් තමයි සිද්ධ වෙන්නේ ඉතින් එහෙම වුණත් අපේට භාවිතා කරන්න අවශ්‍ය තරම් වෝල්ටේජ් එකක් මේ බැටරිය එක දකින්න පුළුවන් කියන්නේ ඕනේ මේ වගේ යූස් බැටරිය එකක් රුපියල් 50කට 100කට වුණත් ඕගොල්ලන්ට හොයා ගන්න පුළුවන් ඉතින් මම මේ Arduino Uno board එකට මම ඉස්සෙල්ලා කරපු ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරලාමයි තියෙන්නේ 3.7ක වෝල්ටේජ් එක මම මේකට ලබා දෙන්න යන්නේ ඔන්න මම රෝ පින් එකට සහ ග්‍රවුන්ඩ් පින් එකට පවර් එක දෙනවා හරි ඔයගොල්ලන් දකින්න පුළුවන් මේ ලයිට් එක බ්ලින්ක් වෙනවා ඉතින් කොච්චර හුළු බීට සහ සරල නිර්මාණයක් මේක භාවිතයෙන් කරන්න පුළුවන්ද කියලා දැන් ඔයගොල්ලන්ට හිතෙන්න ඇති හරි ඉතින් මේ Arduino Pro mini board එක ගම්බිරි සැටයක්ම තමයි හරිම සැරයි ඉතින් මේ තියෙන LED 10 තියෙන LED cube එකක් ඔයගොල්ලන් බැලුවොත් මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක ඇතුළේ තියෙන Arduino Pro mini board එක एकिंग आउटपुट टारगेट तमाई मैं सीएलयू मरीन शिफ्ट रजिस्टर्स वड़े करने मैं वके आउटपुट्स मल्टीप्लाई करला सीए गाना कोडी बोर्ड देखें गाने को हम देखिए ना क्या ना अभी मीटिंग से ला अपने एकलोसे निवेदियों के दिक आता करा मटर में तेंदे पेन नंदों ने मैं बोर्ड देगा चूड़ू ना आटा निर्माण शील में बाविता करो लोगोड़ा पड़े गाने पुलों बोर्ड देगा इतनी देंगा अपने मेवे नो कोटा लोको साहब पोड़ी बोर्ड ढांधो ना करता इतनी मैं लोको साहब पोड़ी आए टाम तरवा चूड़ी आए थी के लिए तेन नंद इतनी आपको सब्सक्राइब कर ले दिगड़ में कतो लाइन इलांग आप वीडियो के तब कता करने देने आदिनो वर्ल्ड के इन्हें चूटी में माइक्रोफोन का ज्ञान Thank you.